ප්‍රතිගත කළ උත්තම දේශනාව. මහා දානියක් පිළියෙල කිරීමේදී කුලියට කෙනෙකු දෙන දානිය පිළියෙල කිරීමෙන් සකසා දන් දීම සිදුවේද කියන එකයි මේ හරිම ප්‍රශ්නයක්. මේ සකසා දන් දීම කියන එකේදී වෙනස තියෙන්නේ ඕන තරමක් උදව්කාරී උපකාරයේ කුලියට ගන්නව නම් කුලියට ගන්න නැහැ මේ හැමතියක්ම ගත්ත හැටි. මේක තමාගේ සම්බන්ධය විතරයි පිටින් ඕනේ සකසා දන් දීම. තමන් ඒකට සම්බන්ධ වෙන්නේ දැන් ඒක සකසා දන් දීම සම්බන්ධයෙන් නැත්නම් තමා මහේදා කීලාවේ පැත්ත කරලා ඉඳගෙන තමන්ගේ සල්ලි වේදන් කරලා අක්කම කරලා අනුන් ලබා කරවල අනුන් ලබා දන් දීලා නිකන් ඉන්න. මම තමයි දාලි දුන්නේ. මගේ සල්ලි වලින් එකලේ. මම මොකටද ඔකට යන්නේ? අන්නේ යන්නේ සකසා දන් දීමක් කරලා දන් දීලා තියෙනවා. නෑ නෑ ඒ කොච්චර කවුරු කියලා කළත් මා සම්බන්ධයෙන් නෝ නැතිලා ගිහලා බොහොම සන්තෝෂයෙන් අත හිත දීලා අර දාන පාත්‍රය අනික් අය කොහොම හෙදුවක් කමන්නේ තවුනොත් අත දුන්නා සකසා දන් දුන්නා වෙනවා. සකසා දන් දීම කියන්නේ ඒකයි. ඒ වගේම දානි දෙනකොටත් තමන්ට කරන්න පුළුවන් හරියක් කරලා දෙන්න. මහා තාත්තකවල ලොකමට ඉන්නේ මගින්නේ සල්ලි. මගින් තමයි කරන්නේ මේ සේවක ඔක්කොම මගේ කට්ටිය. ඉතින් ඒගොල්ලෝ කරන්න එපා. එහෙම කියලා මහා තාත්තකගේ විදිය සකසාතන් දුන්නේ දන් දුන්නා විතරයි. එහෙනම් ඒ අය ලබා කරවනකම් තමන්ට පුළුවන් නම් ලුණු ගෙඩියක් හරි කවන්න නැහැ පොදු ගහලා දෙන්න ඕනේ. මහා තාත්තකම විතරනේ. මගේ සේවකේ ඉන්නේ ඒව කරන්නේ මම සේවකේ කියවන් නායකයා. මම ලුණු පතුරු ගහන්න යන නඩු දෙන්නේ. ඒ මාන්නාකාරයෙන් සකසා දන් දෙන්න බැ. ඒ මාන්නේ පැත්ත කර දාන්න ඕනේ. දාලි ඉවරලා ගිහිල්ලා මටත් දෙන්න කිව්ව අලගෙඩියක්වත් කුරුටි ගාලා දෙනව නම් ඒකත් කමක් නෑ. සකසා දන් දීමට සම්බන්ධ වෙන කොච්චර දේවල් දාන්න කියලා කමක් නෑ. තම සම්බන්ධයි. මහත්ත්ව වෙලා නේ. අයිසරේ මොනවද හදලා දුන්නටවත් ඔය හොදි වීදිසක් හරි මටත් බෙදන්න දෙන්න. අර අනික් අය ඔක්කොම ගා තමන්ට පුළුවන් නම් එක දෙයක් හරි හරි එක කරන්න සකසා දන් දීමට සම්බන්ධයි. දන් දීලා ඉවරලා හිටන් වන්දනා මාන කරලා සාදුකාරයක් දීලා ඉතින් ඒ විදිහට කටයුතු කරලා ඒ චිත්ත ප්‍රහාදී අනුමෝදනාව කරන අනුමෝදනාව කරනකන් ඉන්න ඕනේ. දානි දීමතා දුන්නට පසුව චිත්ත ප්‍රහාදී සහ සම්බන්ධ වෙන්න ඕනේ. ආ කවන්නේ කවන්නේ ඔය ඉන්නේ කට්ටිය අපේ කට්ටිය මම ඔකේ ඉන්න අනුමෝදනා කරන්න. හා හා දුර අනුමෝදන් අනුමෝදන් කරන්න දෙන හැටි කට්ටිය ඉන්නවයි යන්නේ. අගසාදාන් දීලා නැහැ. මහා තාත්තකන් කොල්ල තියෙන්නේ. ඒව හරියන්නේ නැහැ. ඒව කරගොහම බාල වෙනවා. මිනිහ වැලක් නැහැ. කොච්චර කෝටි ගණන් මිදක් කරා. අනිත් සමන්ත ලැබෙන හැටියට සකසාදාන් දීම කරන්න තමා සම්බන්ධ වෙන්න ඕනේ. ඕරතර පිළි සම්බන්ධ කරගත්ත හැකි. ඒක වැඩිපුර හොඳයි. වැඩි පිළි සම්බන්ධ කිරීම ලොකු වාසනාවක්. කවුරු හරි කමන්නේ. කුලියට කරගන්න පුළුවන් හරි කමන්නේ. වැඩි යහපතට කරන්න පුළුවන් නම් තමන්ගේ තියෙන මුදලත් ක්‍රමයක් කරගෙන වැය කළා නම්. ඒකත් කොහොම වැදගත්. හැබැයි තමන් අත්හැරලා ඉන්න හොඳ නෑ ලොකෝ. ඒකයි මේ සකසා දන් දීමේටයි සකසා දන් නොදීමේ වෙනස තියෙන්නේ ඒක. පොතොරට හදිරුව මහා දාන දුන්නා. පැත්ත කරලා නිකන් හිටියා. වික්ෂුන් වහන්සේලා දානි අරගෙන ඉන්න ඉතින් වළිනවා. ඇල්ලලා තමන්ගේ කැපකරු කුරුපාගේ දායකයෝ ඉන්නවා ගෙවල් වලට ගිහිල්ලා පොන්චි ඒ අසුබෑල් වලට ගිහිල්ලා මිනිස්සු බොහෝ පොඩි දුප්පත් මිනිසුන්ගේ ගෙවල් වල හැටිලා අතන ඒ දාන ගිනි වරදනවා. ඊය අය අපවත්සාන කරනවා හරි සන්තෝෂයෙන්. තමන්ට පුළුවන් හැටි. අදුම්ලට හෙදි කෑලා දීලා හරි කවන්නේ හාමුදුරන්ට ආසනේ බොහොම ගරුත්වයෙන් සලකලා දෙනවා. සිංහාසනේ දෙවෙනි ආසන පනවලා තිබුණා තමයි රජමාලිගාවේ දන් දෙන කට්ටියට ආතහා වඩියන කියන්නේ. ඒගොල්ලෝ දන් දෙනවා. අජිරෝ කියනවා මේ වාඩි වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ හාමුදුරුවෝ. අජිරුවන්ගේ ගරුත්වේ නැහැ නේද දන්දුන්න. මේක තමයි වැදගත් අපේ ඇතුළේමයි කුළුපගේ දායකයෝ මත. බෞද්ධයෙක් වශයෙන් චිත්ත ප්‍රහාදී මිත්‍ර කොච්චර සාසන ගරුත්වයෙන් දීගොල්ලන්ගේ චිත්ත ඉඳ තියෙන්නේ. අට අතුමැලේ ඉන්නේ මිනිස්යාගේ චිත්ත ප්‍රහාදී ළඟ ඉන්නේ හොඳයි වට ඊට වඩා. ඊ දායකයා වට හොඳයි කියලා හාමුදුරුවෝ කියනවා ඊ දැන්ව. අජිරුවෝ වල්නවා දායක ඇවිදින් බලනකොට කවුරුවත් නැහැ දාන අරන් ගිහින්. ආසන බලවලා තියෙනවා ඔක්කොම හදලා තියෙනවා ධානේ වලසලයි කවුරුවත් නෑ. මේක ගැළපෙනවද මගේ ධානේ අරගෙන එහෙම ගියා තැන් තැන් මටම නැත්නම් අරු පිළවලට ගිහිල්ලා තැන් තැන් පොදුපත් මිස ගෙවල් වලට කියලා හම්බුන වල්ලාන්නේ. ඇයි මෙච්චර හදලා තියෙන්නේ කියලා කිව්වොත් බුදුරන් වහන්සේ කින් අහනවා එක අවස්ථාවක්. මහරජා ඔබේ ප්‍රසාදිය මට්ටමට ඔබ එටික කළා. ඔයි කරා මහා ප්‍රසාදිය තියෙන දුගී දුප්පත් මිනිස්සුයෝ වික්ෂෝම ප්‍රිය කරනවා කියන ධර්මතාවය. අනිකට මට කරන දෙයක්. ඔබට නැවත ගෙන්න ගන්න උනනම් ඔබ මේ සකසා දන් දෙන මේ ක්‍රමයේ තේරුම් ගන්න. අරගෙන ඔබකින් දන් දෙන්න පුරුදු වෙන්න. ඔබ ගනුවෙන් ඉතව ඒ හාමුදුරන්ට ඒ විදිහට දානි වළඳවන්න. ඒක අතීතෙම සම්බන්ධ වෙන්න. එතකොට ඒ උන්වහන්සේලා ඒව වළින්නේ. කාරණේ කියලා දෙනකොට පස්සේ හදිරුව කල්වියගෙන වත් දෙලා ප්‍රහාදී ලබාගෙන ගියාගිලා වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒවට අපි තේරුම් ගන්න ඕනේ සකසා දන් දීම කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒක විශේෂ දෙයක් වෙනවා. සමන්ද තියෙන හැටියට තමන්ට තියෙන හැටියට දානියක් සකස් කරලා දෙනවා.
සකසා දන් දීම හරි වැදගත් දෙයක්. ඒකට තල්ලිය ඕනේ නැහැ. ලොකෝර තියෙන්න ඕනේ නැහැ. ඒක මහා පුදුමාකාර දෙයක්. එක අවස්ථාවක බුදුරජාන් වහන්සේ යම්කිසි ගමකට වඩිනවා කියලා දැනගෙන බමේ ඉන්න මිනිස්සු තමගේ වත්කම් තියෙන තියෙන හැටියට ලොකු ලොකුවට වීද ප්‍රණීත අන්දමින් දානි හදාගෙන ගිහිල්ලා පූජා කරන්න බලා ඉන්නවා. ඒ ගණියේ මහා දුප්පත් මිනිසෙක් හිටියා. ඒ මිනිහට ඉදා වේල කන්න නැහැ. කවුරු හරි මොනවා හරි දුන්නොත් තමයි ඒකේ මොනවා හරි උයාගෙන තම්බගෙන කන්නේ තියෙන දියා. ඒ මිනිහයා තාරන් කියනවා බුදු කියනන් වහන්සේ වඩිනවා විශ්වණු වහන්සේලාත් එක්ක. අනේ මං වායේ කාල කන්නේ. දන්පතක් දෙන්න තරම් හැකියාවක් මට නැහැනි. මගේ දුප්පත් කමේ හැටි. මම මොකද කරන්නේ? මම මොනවද දෙන්නේ? මට අද දවසේ දැන් දවල් දුන්නහන්සේ වඩිනවා. මට ඉතින් දවල්ට දාන්න යන්න මොනවද මල්ලඟ තියෙන්නේ? මටවා කන්න නැති. වේලක් නැති. මම බඩගින්නේ හිටියත් කවන්නේ මට මොකවත් නැද්ද හදන්න කරන්න දෙයක් කියලා හැමතැනම අත බදක වල්නකොට දැක්කා. පුණු සාල් ටිකක් තියෙනවා මුට්ටිය. මිටක් දෙකක් තියෙනවා. වැලි අර පොතුයි ඔක්කොම තියෙන උණු සාල් ටිකක්. ආ මේ තියෙන බෝල්ට දෙකක් ගත්තා. තාම වඩගිට බැලුවා මොනවද මේක ගන්න දෙයක් තියෙන බලමුකෝ. ඔය පුංචි හදුරු කෑල්ලක් තිබිලා හුණා. තවත් දෙන්න. බැලුවා වල්නකොට බෝතලයක අඩිය තෙල් පොට්ටක් තිබිලා දැන්. ඔච්චරයි තිබුණේ. ඇතිය. බලමු මට දෙයිද මොනවද ධානයක් හදන්න කියන්නේ. අර සුමුසාල් රොළු වැලි දිවිච්චකින් මෑන්ගිලි දාගෙන ගරලා ගරලා මිටක් විතර දිවිච්ච අර කැඩිච්ච හාල් ටික හම්බු නසුළු සාල් කෑල් ටික වින් කරගත්තා. අරගෙන ඔකිට හොඳට ගරලා වැලි කැඩියක් වත් නැති වෙන විදිහට ගරලා හදලා වැත්තකින් තියලා ගලේ දිහා ඔක ඇඹරුවා. අඹරුවා දැන් පිටිගුලියක් වුණා. හරි මිටක විතර පිටිගුලියක්. අර හකුන් කෑල්ලත් ඕකර දාලා ඇඹරුවා. එදින කනිසස තියෙන ප්‍රොජෙක්ට් එක වෙන පිටිගොලියක්. අර තෙල් ටික දැම්ම මොනවහරි දිවිච ඇතුලියකට හරි දාලා ඉවරලා මොකද කරන්නේ? ඒක මොඩයි තිබුණේ නැත්නම් අඩිය ඇහින් විතරයි. ඒ ටික දාලා අර පිටිගොලිය එහාටයි මෙහාටයි තලපේ. අර පිටි දාලා ලිමේ තියාගෙන අරක සම්බන. ඇලෙන්නේ නැති හින්දා විදාන අනිත් පැත්ත කරගෙන යනවා තෙල් පොඩ්ඩ දිවිච හි. මරවා කොහොම හරි මේක දැම්මුණා. දැම්මිලා හිටන්නේ හකට ගත්තා තලපෙත් නෙමෙයි හැලපෙත් නෙමෙයි මොකුත් නෙමෙයි මොකක්ද දන්නේ කණ්ඩ පුළුවන් එක. කෑවොත් අජීර්ණ වෙන්නේ නැහැ තැඹිලා දිනේ හින්දා. ඔබේ දිනවන්ත පිටි ටිකයි අර හකුරු කෑල්ලේ දිට වැලි ටිකයි අර තෙල් ටිකේ සම්බගත් එකයි මේකත් අරගෙන වෙලා මොකද කරන්නේ? මම මේක හරි දන් දෙනවා කියලා ඕකත් සලුවක උදාගෙන. හංගගෙන ගියා වේදනන් ගෙනියන්න බැහැ බින්දු මට වැල්ලපන්නයි මොනවද ඔය අරගෙන ඉන්නේ කියලා. ඒවා කියලා දාල් දෙන්න තියෙන ජනරල් පලාතට කිට්ටු වෙන්න හිතෙන්නේ නැහැ මේක අරගෙන කොහොම මිනිසුන් බේරෙන්න තියන්නේ. ජේසු වෙනත් දින දානි සුවඳ හැමතැනම විහිදෙනවා. අනේ මං වායේ කාල කන්නේ මේ තරවි තියන්නේ මං කොහමද උදෙන් තියන්නේ කරන්න දෙයක් නැහැ ඉතින් මාගේ තියෙන කර්ම එක හැටි කියලා ඔකත් උන්දි කරගෙන සෙනග අස්තර ගිහිලා ඉන්න අර පැත්තරවත් යන්නේ ඉන්නේ නැහැ මොකද දෙන්නේ කොහොමද ආනේ ඔයගොල්ලන්ගේ බලපුවා මේක එහෙම දැක්කොත් එහෙම ගහලා පන්න ඒසා ඒකර වයේ කරන්න දෙයක් නැහැ ආපහු යන්නේ නැහැ ඔකත් අරගෙන අර සෙනග අතරේ පැත්තෙලා හුල්ල හුල්ල බලා ඉන්න අනේ මං වායේ කාල කන්නේ හැබැයි බුදු පියාණන් වහන්සේ බුද්ධත් බුදු ඇසෙන දැකලා ඉවරයි පටන් ගත්ත දැනටම අවසානිකන් සිද්ධිය මේ පුංචි මිනිසයාට. උන්වහන්සේ පාත්‍රයේ වහගෙන වඩිනවා. එතෙන්ද පාත්‍රයේ වහගෙන වැඩලා ඔක්කොම බලාගෙන බුදුරණන් හන්සේ පාත්‍රයේ වෘත කරනකන් ප්‍රීත දානි දෙන්නේ. දානි කියන පැත්ත වෙන පැත්තක උන්වහන්සේ වඩිනවා හෙලක ඉදිරියේ. එහෙම කියන පැත්ත. ඔක්කොම ඉක්කලා ඉදාරන ඔයාද වඩින්න. අර සේනාකතර ඉන්න මිනිසයාට ගිහිලා පාත්‍රය ඇදී මොන වාසනාවද අපේ මට අද මේ පහළ වුණේ. උන්වහන්සේ මට මාධ්‍යයෙන් බලා ඉදලා වැඩිය සමානයි කියලා මහා ගෞරවයෙන් සාදුකාර දීන අර හැංගිලා දිවිච්ච තලපේ ගුවිලා කරගත්. උන්වහන්සේ වාත්‍රය ඇව්වා කාගේවත් එකක් ගන්න නැත. පැත්තට ගිලා වාඩිලා උන්වහන්සේ යන් තලපේ විතරක් වැළඳුවා. අනේ පුදුම කතාවක් උන්වහන්සේගේ ගුණේ කොච්චරද? ඒ වගේ උන්වහන්සේ ගරුකුලේ මොකේදද? නැතිවරි අහිංසක මිනිහගේ අර තලපෙටත් නැති හැලමෙටත් නැති නමුත් කන්න පුළුවන් යමක් හදලා දුන්නද? සකසා දන් දුන්න උතුම් ගුණලා ගුණේ චිත්ත ප්‍රහාදී චිත්තෝ තමා බඩිකින්නේ ඉඳලා තමාට පුළුවන් වර්තමේ හදලා දුන්න මේ පොඩි වරිණාකම කොච්චරද මේ මනුස්සයාට කියලා දැකලා
අනික් ප්‍රණීත ආහාර සියල්ල පැත්තකින් තියලා ඒකන වෙලලා ඒක වන්දලා අර චිත්ත ප්‍රසාදය ඇති කරා මහා දාන විපිනක් ඇති කරා අමංසය. දැන් මෙන්න බාන් බුදුරන් වහන්සේ දැක්කේ මොකක්ද? සල්ලි වලටවත් ලොකුකමටවත් ලොකුට හදපු දානෙවත් නෙමෙයි දැක්කේ. අර නැතිබරි අහිංසක මිනිස්සු හරි චිත්ත ප්‍රහාදී අධික චිත්ත ප්‍රහාදී තමාගේ වීර ලෝකා හදාගත්ත තමන්ට පුළුවන් කී වත්තකේ උපරිමයෙන් හදාගත්ත යමක් ඇද්ද? මේක බුදුරන් වහන්සේ අගය කළා. බුදුගුණයක තරමක් යථාර්ථී ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ සකසා දන් දෙන්නේ සල්ලි අවශ්‍ය නැහැ. සල්ලි තියෙනටත් මේක කරන්න පුළුවන්. නැති යටක් කරන්න පුළුවන්. තමා පූජා කළා තමාගේ කින්න කොටසක් තියෙනවා. මෙන්න පූජා කළා කියලා යම් කිසි දෙනක කියලා අත ගහලා තියලා හිටන් කියලා කී දෙන තියෙන දෙන පූජා කරනවා. බෑ බෑ හාමුදුරුවෝ අතරම දෙන්න ඕනේ කිව්වොත් මෙයා හරියන්නේ ගැලපෙන්නේ. ඒ සඳහා පූජා කරන යම් තැනක් ඇද්ද කැපකිරීම යම් තැනක් ඇද්ද එතනින් තියෙන එකයි ඒක හරි. ඒ ප්‍රතිඥාව සම්මතියක් තියෙන ඒ සම්මතිය මට්ටමට කරන්න. ඕකත් ඉක්මවා ගියට පස්සේ මොකද කරන්නේ? අධික ශ්‍රද්ධාවට වක්තියද බෑ බෑ මගේ ගානේ මම හාමුදුරුවන්ටම දෙන්න ඕනේ. නෑ නෑ මාත් දෙන්න ඕනේ. ගියොත් එහෙම මම කීයක් ඉන්නේ හාමුදුරුවෝ. ඔක්කොගේම දානේ බාර ගන්නත් ඕනේ. මහ පොරයක් වෙනවා දානේ ගන්න නෙමෙයි හාමුදුරුවෝ. ඒ වගේ මන්ද බුද්ධික ඉදිරිය වැඩ කරන්න හදත් සකසා දන් දීමේදී යම් දාන ආංශයක් ඇති කරනකොට ඒ සඳහා තැබීදී යම් තැනක් ඇද්ද ඒ ඉස්තාලින් ඒක තියෙනවා. අර ලෝතරා බුදුරන් වහන්සේ කරපු ඒවා කරන්න අද හාමුදුරුවන්ට බෑ. ඒ ඥානෙ නෑ. එහෙනම් අපිට තියෙන පුළුවන් හැටි කමක් නෑ. ගෙනහල්ලා තමන්ගේ දානේ පූජා කරන ස්ථානයේ දාන ඒ තාලතාවේ ඒ වගේ හේතුවෙන් දීලා ඒ විදිහට අත ගහලා පූජා කරගන්න එක. ඊට පස්සේ හාමුදුරුවෝ කෑවද බලන්න දාන ගත්තද බලන්න පස්සේ යන ඒක ගැලපෙන්නේ නෑ. දීමින් ඉවරයි. ඊට පස්සේ උන්වහන්සේ ප්‍රතිදීයන්න ගනි අපත්දීයන්න නොවේලි ඒකේ ප්‍රඥාවක් නෑ. උන්වහන්සේ වළඳන්න ඕනේ නෑ දුන්න දානි ආනිසංසය එහෙම අඩු වැඩි වෙන්නේ නෑ වැළඳුවල නෑ කියන. පූජා කරනකොට මේ දානි ආනිසංස ලැබිලා ඉවරයි. මේ විදිහට තේරුම් ගන්න ඕනේ. මේ එක හරියට එහෙම කරගන්න මුකට හවදක් වෙනවා. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.